කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් තවත් සුවිශේෂී ප්‍රකාශයක් සිදු කරනවා. අපි දැක්ක උන්වහන්සේ ඊයේ දවසේ මාධ්‍යට ප්‍රකාශයක් කරනවා, උන්වහන්සේ වෙත ලබා දීපු වෙඩි නොවදින ආරක්ෂක රථය උන්වහන්සේ ප්‍රතික්ෂේප කරලා ඒ වෙනුවට මේ රටේ ජනතාවගේ ආරක්ෂාව සපයන් කියන ඉල්ලීම කරනවා. ඇත්තටම අපි කනගාටු වෙනවා, ලැජ්ජ වෙනවා. මේ රටේ සමහර දේශපාලන නායකයන්, ඒ වගේම පිරිස පිළිබඳව සමහරලාට තමන්ගේ ආරක්ෂාව පිළිබඳව පමණක් කටයුතු කරන මොහොතක ඒ දේශපාලන නායකයන්ගේ පමණක් ආරක්ෂාව වෙනුවෙන් ලිපි ලේඛන ඉදිරිපත් කරලා පොලිස්පතිවරයාගෙන් පොලිස් දෙපාර්තමේන්තුවෙන් ආරක්ෂාව ඉල්ලපු අවස්ථාවක මේ රටේ සමස්ත ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින්න කියන ඉල්ලීම කිරීමම මම හිතනවා අපි ඉතාමත්ම වාසනාවන්ත වෙනවා මෙවැනි ආගමික නායකයෙක් අපේ රටේ පහළවී සිටින් පිළිබඳව. එනිසා අපි කනගාටු වෙනවා, ලැජ්ජ වෙනවා. දේශපාලඥයන් හැටියට සමහර දේශපාලඥයන් ගන්න තීන්දු අද දවසේ විශේෂයෙන්ම කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ඒ ගත්ත තීන්දු දිහා බැලුවම මේ රට ඇත්තටම පහුගිය සති දෙකේ මම හිතනවා උන්වහන්සේ ප්‍රකාශ තුලින්ම පාලනය වුණා ඇරෙන්න මේ රටේ දේශපාලන නායකත්වයෙන් පාලනය වුණ බවක් අපිට පේන්න තිබුණේ නැහැ. නැවත වතාවක් දැන් මේ මුස්ලිම් ත්‍රස්තවාදී අන්තවාදී කණ්ඩායම්වල නිර්මාතෘවරු හැටියටත් දැන් ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ කියන දෙපළ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් නම් කරන තැනට පත් වෙලා තියෙනවා. අපි දන්නවා රාජ්‍ය සේනරත්න ඇමතුමා තමයි 2015 මැතිවරණට පෙර බොදු බල සේනාව අන්තවාදී කණ්ඩායමක්, ත්‍රස්තවාදී කණ්ඩායමක් ඒක මෙහෙයවන්නේ ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුව කියලා කිව්වා. මැතිවරණයෙන් පස්සේ කිව්වා නෑ එහෙම එකක් නෙවෙයි, අපිට හඬපටයක් ලැබුණා, තොරතුරු ලැබුණා, නෑ ඒක මෙහෙවන්නේ ඇත්තටම චම්පික රණව කැමතුමා කියලා කියනවා. ඊට පස්සේ අපි දැක්ක ආවා කල්ලිය පිළිබඳව මේ වගේම චෝදනා කරා. ආවා කල්ලිය යාපනයේ යම් යම් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරද්දි රාජ්‍යද සෙනරත්න ඇමතුමාම මාධ්‍ය ප්‍රකාශකවරයා ඇවිල්ලා කිව්වා මේකත් මේ මහින්ද රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ නිර්මාණයක් කියලා. පහුගිය කාලේ පුරාටම මේ අප්‍රේල් 21ට පෙර අපි දැක්ක දෙයක් තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියන වෙලාවේ ජනාධිපතිවරණයට එතුමා තරඟ කරන්න සූදානම් කියන වෙලාවේ එතුමන්ලගේ ප්‍රධානම සටන් පාඩයක් බවට පත් කරගත්තේ ගෝඨාභය රාජපක්ෂට සුළු ජාතික ඡන්ද කිසිවක් ලැබෙන්නේ නැහැ කියන එක. සුළු ජාතින් සියල්ලම ඉන්නේ ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව කියලා. නමුත් අද දවසේ දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පහුගිය දවසක දේශපාලන වැඩසටහනක සම්බන්ධ වෙලා එතුමා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරා. එතුමා තවදුරටත් ද්විත්ව පුරවැසියෙක් නෙවෙයි, 100%ක්ම ශ්‍රී ලාංකික පුරවැසියෙක් කියලා කිව්වට පස්සේ දැන් සුළු ජාතික ඡන්දත් නැහැයි කියපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට දැන් මේ අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායම්වල නිර්මාතෘවරයා බවට හංවඩු ගහන්නත් මේ ආණ්ඩුව අද දවසේ මේ මාධ්‍ය පාවිච්චි කරනවා. මේ රටේ විපතක් සිදුවලා තියෙන මොහොතක්. අපි දන්නවා පහුගිය කාලෙම බොරුවෙන් මේ ගෙන ගිය ආණ්ඩුව මේ ව්‍යසනය තුලදිත් මේ විපත තුලදිත් බොරුවෙන් ඉදිරියට ගෙන යන්න උත්සාහ කරන්න එපා. ඒ වගේම අපි විශේෂයෙන්ම සෞඛ්‍ය අංශයේ ඉන්න ඒ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා රාජිත සෙනරත්න ඇමතුමා සෞඛ්‍ය අමාත්‍යාංශ ඇතුළට ගන්න ඉස්සෙල්ලා අඩුම තරමේ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් මැදිහත් වෙලා රාජිත සෙනරත්න ඇමතුමාගේ මානසික තත්ත්වය පිළිබඳව වාර්තාවක් ලබා දෙන්න කියලා. මොකද මේ කරන ප්‍රකාශ දිහා බැලුවම අපිට හැඟෙන්නේ වෙන මොනවත් නෙමෙයි. මානසික තත්ත්වයේ හොඳ මට්ටමේ, සාමාන්‍ය මට්ටමේ තියෙන පුද්ගලෙට කරන්න බැරි ප්‍රකාශ තමයි රාජිත සෙනරත්න ඇමතුමා පහුගිය කාලේ පුරාම සිද්ධ කළා තියෙන්නේ. ඒ නිසා එතුමාගේ මානසික තත්ත්වය පිළිබඳව වාර්තාවක් ඉතාමත්ම කඩිනමින් අපේ මෛද්‍යවරු ඒ අදාළ ආයතන මැදිහත් වෙලා, ආණ්ඩුව හරි කමන්නේ මැදිහත් වෙලා, විශේෂම මාධ්‍ය ප්‍රකාශක නිසා ඒ කටයුත්ත කරලා දෙන්න කියන ඉල්ලීම අපි මේ වෙලාවේ කරනවා. එක අවස්ථාවක අපි දැක්කා පළමුදා එතුමා ප්‍රකාශයක් කරලා කියනෝ IS සංවිධානයේ ත්‍රස්ත නායකයා වසර 5කට පස්සේ ප්‍රවෘත්ති මාධ්‍ය හමුවේ යම්කිසි ප්‍රකාශයක් කරා කියලා. අපිත් එක දැක්කා විදේශ මාධ්‍යවල වාර්තා කළා තියෙනවා. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඒ මාධ්‍ය ප්‍රකාශය උපුටගෙන කියනවා අපි දැක්කා IS සංවිධානයේ නායකයාට අනුව තුර්කියේ සහ සිරියාවේ ඔවුන් ලැබපු පරාජයන් වලට පිළිගැනීමක් හැටියට තමයි ශ්‍රී ලංකාවේ මේ ප්‍රහාරයන් දියත් කරන්න ඔවුන් තෝරගන්නේ කියලා. එනිසා මේක
මේ ලංකාවේ ආරක්ෂාය ප්‍රශ්නයක් නෙවෙයි, ලංකාවේ ත්‍රස්තවාදය ප්‍රශ්නයක් නෙවෙයි, මේ අයිස් සංවිධානයේ ප්‍රතිප්‍රහාරයක් හැටියට ලෝකෙට පේන්න මේ තෝරගත්ත ඉලක්කයක් වෙනුවෙන් කරපු ප්‍රහාරයක් කියලා. ඒ ප්‍රකාශයේ බරපතල කාරණා ගණනාවක් තියෙනවා. දැන් අයිස් නායකයා කියනවා නම් ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන්නේ තුර්කිය සහ සිරියාවේ ඔවුන් ලැබපු පරාජයට ප්‍රතිප්‍රහාරයක් හැටියට කියලා. පළවෙනි කාරණේ තමයි එකක් අපිට වැටහෙනවා, මේ රටේ බුද්ධ්‍යංශ රාජ්‍ය ආරක්ෂක අංශවල තිබුණු අඩපණ භාවයේ ප්‍රයෝජනෙට ගන්න අයිස් සංවිධානයට වුණත් පුළුවන්කම ලැබුණා කියන එක. තව පැත්තකින් කියනවා මේ රට ලෝකයේ ඕනෑම ඉලක්කයක් තෝරගන්න හැකියාව තියෙද්දිත් ලංකාවේ වෙනුවෙන් තෝරගන්නේ සංවිධානාත්මකව ප්‍රහාරයන් 8ක් දියත් කරන්න වෙන මොනවත් නෙවෙයි. අපිට ප්‍රශ්නයක් මතුවෙනවා, තුර්කියට සිරියාවට පසුව ලංකාව IS ත්‍රස්තවාදී සංවිධානයේ ප්‍රබලම භූමිකාවක් බවට භූමියක් බවට පත් වෙලා තියෙනවද කියන සැකේත් අපිට තියෙනවා. ඉතින් අපි දිගින් දිගටම අනතුරු ඇඟවීම් කරා. බුද්ධ්‍යංශ වාර්තා ලැබිලා තියෙනවා. අපි කොයි වෙලාවකවත් කියන්නේ නැහැ මේක ආරක්ෂක අංශවල කඩාවැටීමක් කියලා. ඒ ආරක්ෂක අංශවලට ලබා දීපු දේශපාලන නායකත්වයේ කඩාවැටීම නිසා, ඒ දේශපාලන නායකත්වයේ ඍජුභාවය නැති නිසා, ඒ දේශපාලන නායකත්වයේ බුද්ධ්‍යංශ ආරක්ෂක අංශවල මානසිකත්වයේ කඩා බිඳපු දාම නිසා එහි ප්‍රතිඵල තමයි අපි භුක්ති විඳින්නේ.